අපි හෙමනම් අපි යමු විසි හයවෙනි ප්‍රශ්නයට විසි හය එතකො අපිට වි හයවෙනි ප්‍රශ්නය අපි බල මෙහෙමනම් එතකොට මේ දෙවනික මහිතන්නේ පේපර හම්බෙල් නැතිකට්ට මන් පොඩක් ගුරුප එකට දැම්ම ඩවන්නලොඩ කර ගන්න එතකොට මහිත එකත් අපාසුනම් ම ස්ක්‍රීංශායරක දාලා පෙන් න්නම් එතකොට එකත් එක් තැනි පහසුවයේ වැඩේ කරගෙන න්න හරි අපි අම්ම විසිහායවැනි ප්‍රශ්නයට හෙමම් තොරතුරක් සම්බන්ධව නිවරදිනවන ප්‍රකාශය තෝරන්න කෙලා තියෙනවා යි තොරතුරක් සම්බන්ධව නිවරදි නොවන ප්‍රකාශය තොරතුරක් සඳහා වටිනාකමක් පවතල් එතකොට අපි දෙන්න තොරතුරකට වටිනාකමක් තියෙන ඇත්තරම් තුරක් දැනුම වර්ධනය කිරීමට ඉවහල් වවෙේ දැනුම්වර්ධනය කිරීමට තොරතුරක් ඉවහල් වෙනවා. තොරතුරු බිහිකර ගැනීම සඳහා දත්ත භාවිතාවේ. තකොට තොරතුරක් බිහිවෙන්නේ දත්ත සැකසුම්කට ලක් කරන්න කෙනෙක අපිදන්න. තොට දත්ත සැකසීමකට ලක් කරලා තොරතුර කෙනෙක ජනත කරගන්න හැකැව ලැබෙනවා. කාලය ශූන්‍ය වනවිට තොරතුරු අගේ ඉතා ඉහල මට්ටමක පවති. ආන්න. කාලේ චූන්්‍ය වෙන් අවස්ථාව විදමකද වෙන්නේ තොරතුරකාගේ ඉතා හිල මට්ටම්ක තියෙනවා කියලා කියන. අපි කර කියනවා තොරතුරක ස්වර්ණමය අපි මේ විර දැක්කුත් එහෙම අපිට පුුවන් බින්දුුවන්න කාලය ගත්තුොත් බිින්දුවෙන් අවස්ථාව ඇත්තටම තොරතුරකාගේ ඔන්න ඉවිදිරිර්තමට දක්වන්න පුළුවන්වෙ මේ තොරතුරක ස්වර්ණමේ නිය හැටියට අපි හඳුනාගන්නවා යි තකොට මොකද වෙන්නේ කාලේ බින්ඳුවෙන අවස්ථාවේදී දැන් එක දෙක තුන එවිදිට මේ පැත්තර ගම කිරීම සිද්ධ වෙනවා. තකොට බිදු වෙන අස්ථාව තම ඇත්තට මේක වටිනාකම උපරීමම වෙන්නේ තකොට මේ කාල අස්සමක මොකද වෙන්නේ වටිනාකමගේ අඩුවෙලා යනවා යිඇතකොටඒත් හරි අපි ගත්තොත් පස්සනික තොරතුර තීරණ ගැනීමට භාවිතා කළ නොහැක කියල තිීම. ඇල්ලේසි පස්සන එතකොට එක හොඳටම ම තැන්නේ උත්තරේ පැහැදිලි පස්වනික තමා මේකේ වැරදි නොවන නිවැරදිනවන ප්‍රකාශය වන්නේ තවට තීරණ ගැනීමට භාවිතා කළ නොහැක කියෙර තියම එක වැරදි තිීරණ ගැනීමට භාවිතා කරනවා තොරතුරු යි තෝට විසිහැවනි එක උත්තරේ පස්වෙන එක හරි අපි අම් විසිහත් වනි ප්‍රශ්නයට ගුණාත්මක දත්ත පිළිබඳ කියවෙන ප්‍රකාශය කුමක් ති කියලහනෝ ගුණාත්මක දත්ත පිළිබඳ කියවෙන ප්‍රකාශය කුමක්ද මල් ගනිත්ත විශවයට ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය අසු පහකි කියලා තියෙනවා පයි් එතකොට එක ප්‍රමාණාත්මකයි. මහනුවරසිට කොළම්ඹට ඇති දුර කිලෝමිට එකසි විස්සයි එකත් ප්‍රමාණාත්මකයි. සුනිමල් සුදු පැහැයින් යුක්තයි ඒක අපට ප්‍රමාණයක් කියයන්න බෑ සුදු කොච්චරද කියලා ඇතොට එක ගුණාත්මක වෙනවා. ශ්‍රීලංකාවේ මිනිසවකුගේ සාමාන්‍යාල් කාලේ අවු දෙකසි විස්සයි ප්‍රමාණාත්ම දත්තයක් වෙනවා. හත කිසිවක් නොවේ කියලා තියෙන ර තට ගුණාත්මක දත්වය කියයන්නමකක්ද ප්‍රමාණාත්මකව දැක්වේ නොහැකි දත්වයන් තියෙනවා ඒ වගේවා ගුණාත්මක වෙනවා ර උසයි මිටී එතකොට සුදුයි මොනු හරි පැහැයක් කියන්න පුොළුවන් පැහැපත් කියල කියන්න පුළුවන් මේමගේ දේවල් ඇත්තටම ප්‍රමාණයක් කියන්න බැරිනිසා ඒවා ගුණාත්මක දත්වයන් නැත්තන් ගුණනාත්මක තොරතුර හට අපබසම ටන් ලව වෙලාවල් තියෙනවා මේක විසිහත්වනි කේ උත්තරේ තම තුන්වෙනි එක සුදුමල් සුනිමල් සුදු පැහැයිෙන් යුක්තයි කියන එක. හොඳයි විසි අටවෙනි ප්‍රශ්ණයටයන් අපි මරුදු පිටපතකට උදාහරණයක් නොවන්නේ කල තිෙන රුදුන ොෆ් කොප එකක් මරදු පිටපතකට උදාහරණයක් නොවන්නේ මුද්‍රණය කරන ලද කඩදාසයක් කියල තියෙනවා සීඩ එක ක අඩංගු ගොනුවක් කියලා තියෙනවා පරිගනක කතරයක් තුලින් මෙමසිීමට හැකිලෙස්ස සැසු ගොනුවක් කියල තියවා. දුෘට තැටිය ගබඩා කර ඇති ගොනුවක් කියලා තියෙන. ඉහත කිසිවක් නොවේ කියලත් තියවා. යි් මට කියන්න පුළන්ද කාටරි මේකේ මොකදද ප්‍රශ්නය උත්තර වෙනි කලා විසිහට වවිනික උත්තරේ මකක්ද කියල මට කියන්න බලන්න කවරහ. හිතන් වාලා ලියල ඇතිත මේේමගේ උත්තර මහිදාන එච්චර අමර් පප්‍රශයයක් නවේ. මරුදදු පිටපතකට උදාහරණයක් නොවන්නේ කියලතිෙනවා. එ අමුද්‍රණය කරනලද්ද කඩදාසයක් කියලා තියෙනවා එතකොට මොකදවෙන්න මේ මුරුද්ද එකක්ද නැද්ද. මුද්දුෑන මුෘුදුකාංග හා සමානයකයන්ෙවය නිකං අපිතුම ඒක අපට දැකගන්නහමබෙන් නදයක් අප ුදුකාංග කියනක් ගත්තුත් නේද. තකොට මේකෙද තර දැ ියක් අඩග ගුණුව අපට දැකගන්න පුළුව එකඇන අපි දන්නවා එඒත් සඩියක බලපහමට ගොනො පේන්නේ නැහ යි එතකොට අපි ආඩිස්ක තියෙන ගොුණුවක්නිකම් බල පේන්නේ.යි තකොට පරිගණ තරයක්ක් තුළින්විමසහල බැලුව තැත්තරමයක අපට අල්ලන්ට හෙම බැකියාවක් නෑ තෝට එකක් මුරොදු එකක් හැටියට තම ගන්නේ. තකොට මුද්‍රණ කරල කඩදායයක්ක්ෝගේක ගත්තොත් එහෙමකදවෙන්නේ. ිට දෘඩවතමා पේන දුड़ඩ ඒයන්නේ මේක රදදු නෙවේ එතකොට එක हाඩ් කොපික් ැටිිය තම අපි ලකන්නේ රයිතකොට දෘඩ පිටපතක් කියෙලාකන්නේ එකට हा් ක कोප එක රाइට එතට මද පිට පත සහ දෘඩ පිටට පත කියනක වෙනසාන්නේ එකයි.තකොට මුද්‍රණය කරනලද කටදාාසයක්කි හම මේකමකද වෙනි බරුදු පිටපතක් හැටියට අපි साලකන්නේ වනහකොට විසි අට වෙනි के උත්තර. ත හැම ත්තර ේල හිතන්නේ කොට හැරදු නක්මන්න උත්තර කියනවනම් වඩා හොඳයි මකද අපි සංවාධාත්මක මේක ඉස්තහට ගැනියනනම් වඩ හොඳයි කියතම මට හිතෙන්නේ හොඳයි. අපි යමු විසිනාවවෙනි ප්‍රශ්නයට මන්ද ප්‍රශන ත ව ගැටල නැතුවඇති හිතවා යාමකිසි ප්‍රශ්නකති මොහර ගැඩලක්තිේ න ගැල පත් කරන්න අපි අමු විසිනවෙනි ප්‍රශ්නයට බැංකුවකට සම්බන්ධ ශේෂත්‍ර නිලධාරින් අදාලා බැංකුව පිහිටි නගරේ ව්‍යාපාරක ස්ථානවලට දින පතා ගොස් ඔවුන්ගෙන් තැන්පත් මුදල් එකතු කර ගැනීම සිදුකරයි. ද මේගේ අ දීර්ග ප්‍රශ්නයකද පොඩ්ඩක් අපි පැහැදිලිව කියව ගන්නත් ඕන තවට මේකට විශාල කාලයක් ගත කරන්නත් හොඳන අපි ඒකම මේකේ යම්කිසි විද්‍යහකට රුකුලක් ගන්න පුළුවන් මේක විසිඳ ගන්න සහර විශේෂවස්ථාතිනයෝ ප අපි ොඩක් හයිලයික් කරගන්නගේ දෙයක් කරගන්න පුළුවක් යට ඉරක් අඳන්න වගේ දෙයක් කරගන්න පුළන් විභාගයේද. තකොටත් යම්කිසි මේකට උදවක් කරගන්න පුළන් ඒ වගේ දෙයක් ර එසේ ලබා ගන්නා තැන්පත් මුල් ව්‍යාපාරිකයා සිටින ස්ථානයේදීම පරිගණකයට ඇතුළත් කරයි. න්න ව්‍යාපාරිකයා සිටින ස්ථානයේදීම පරිගණකෙක්ට ඇතුළත් කරනයි කියල තමයන් පරිගණකගත කරනවා. එේ ඇතුළත් කළ සැනින් අදාළ ව්‍යාපාරකයගේ ගිනමට මුදල් තැන් පත්වීමක් සිදුවේ කියල තියෙනවා. මොකද වෙන්නේ ඇතුැ ව්‍යාපාර්කයගේ අර කවන්්ටක අපප්ඩේට් වනා කියල තමක් කියන්නේ. ව්‍යාපාරකය දිනපතා මුදල් තැන්පත් කිරීමට යොමු වනවා මෙම බැංකුවේ තැන්පත් ප්‍රමාණය දිහල් නංවා ගැනීමට හැකියාව ලැබිය ඇත. අන්න එතකොට මේකාර. ඒලම අප්ඩේටෙන් නිසා ව්‍යාපාරක මමුකද කරන්නේ මේකේ මුදල් තැන්පත් කිරීමටත් උත්සක වෙනවා ඒවගේම ඒක මාර්ගෙන් බැංකුව තින්න තැන්ප්‍රමා මුදල් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම හැකියාවත් ලැබෙනවා. මෙහිදී භාවිතා කරනලද දත්ත ආධානක්‍රමය හඳන්නන් ලබන්නේ. ඒ දත්ත ආධනක් සිද්ධකරා ඒ ආධානක්‍රමය මොුණ විදිහහිකක්ද කියලතම හන්නේ? මාර්ගගත දත්තා ආදාානේ න්ලයි ද උත්තර තුනද කියයිනි තුනයි තුන නේද කියන්නේ හරි අ අපි බල මකක්ද කියලා මාර්ගගත ආදාානය මාර්ගගත දත්තා ආානය හරි ලයින් ඩේට න්්‍රි ගන එක ජංගම දත්තා ආදාානය කියෙන තිනෙන. තරජු දත්තා ආදාානය කියලා තියෙන වක්ක්‍ර දත්තා ආදාානය කෙනත් තිෙනවා බැන්තුූ ගිනම් මත දත්ත ආදාානය කියලා තියෙන දයි ටයින් කියනවා හිතන් තුන්වනි උත්තරය මටහින තවකවරහර උත්තරයක් ති ද වෙනස් සුත්තරයක්. එක එක කියනවා. ඔව. දැන් මෙනහෙමයි ජංගම දත්තාදාානයක් කෙළෙක් නැහැත්තටම ගත්තොත් එහම ජංගම නැහැ තියෙන්නම කද ය මාර්ගගත ආකාරෙන් දැන් අපි මේ ලාසික තියෙන්නේ ඔන්ල්ලයින් එක මාර්ග ගතාකාරයට මාර්ග ගත පන්තියක් හැට තම අපිමික පවත්තන්න ඔන්ල්යින් විදියට එතක කොට ම කතා කරනේ දේ වලෙම් වගේ වල්ට හනවා අල කතාර කරන දේත් මට එහැෙනවා මව පේනවා ඒ වගේ මේක ර ඉන්ටරෙක්ටව විදිහයට එකඇන්නේක්ෂැනයකින් ඒක අපප්ඩේට් වෙනවා මාර්ග ගත ක්‍රමේදී ඒ අපට ඒ අපි නි සාභායිකෝ සිද්ධ වෙනවාගේම අපට ක්‍රියාකාරකම් දැගන්න පුළුවන්. තොට රජ දත්තාාදාානය කැන්න මොකද අපි සාමාන්‍යයෙන් ස්්‍රරජු එකන අපි තුම් පරිගන කැල්ලඟ වාඩල අපි දත්තාාදානයක්ක් සිද්ධ කරන. ොට මේක ඉන්ටනට් කනෙක්ෂණ මොුවවත් නෑ අපි මනවර ලිවමක්කෝගේ ටයික් කරන. වෙන්න පුුව. එක්සෙල්ලක් මොනුවරඩක් කරන්න පුලුව මොකක් හරියක් ඕනම දත්තයක් අපි මොනහරදයක් ඇතුලක් කිරමක්කෝගේ ද සිද්ධ කරනවා. මෙන්න මේක තමන් ස්රජු දක්තාදානයකය තකොට මේකදී වෙන රගේ ඉන්ටර්නට් නෙක්ෂ එක කන්තර්ජාල සබෘත්ධාවයක් ඒ වගේ කිසිම දෙක සම්බන්ධයක් නැහැ සාමාන්‍යයෙන් පරිගණකේ වාඩවෙලා අපි මු හරරියක් ආාන කිම සිද්ධරනවා අඒ එක මස් රජු දත්තා දාන කියන්නේ යි. එතකොට අපට හිතනවා මේකෙදී දැන්න්නටයින් ික්තු එකයි හිතන්නේ මේකර එවලේම තැන්පත් කිරීම සිද්ධ කරනවා කිවහම ඩිරෙක්් මේ ඩිපසි් කරනවා ඒගේ අදහසත්තම එන්නන්නේ යි නමුත් ඒක නෙමේ ශ්‍රසිජුදත්වාදානකැන මංගර කලින්කවගේ එහෙම සාමාන්‍ය විදරු දත්තාආදානයක් සිද්ධ කරන. වක්ක්‍ර දත්තාාදානය කෙලකක්තිේන වක්ක්‍රදත්තාාදාානක කන්නේ අපි මොකද කරන්නේ අප දත්තා ආදාානය කරනවා. ඊටවස්සේ ඒ ටිකවෙේලාක් ඉදලෙවෙල්ල අපි ඒ මාර්ගය මන හරි අපිතු. ඇතුළත් කිරීමක් වගේද සිද්ධ රේදී අන්න හම ශ්‍රජ ආකාරේ නෝන ආකාරෙක් තම වක්්‍රා දත්තාාදාානය කළ කියන්නේ. තෝට අස්ොරි ජංගම දත්තාදාානය ක කියන්නේ ඇටම මෙ මේ වගේකක්. ජංගම දත්තාාදාානය කෙක් තියනවා බැංකු ගිනුම්ම දත්තාාදාානය කෙනෙක තම නැත්තේ යි බැංකු ගනිුම්ම ත්තාාදානය කියෙලා හමිකක්ට නෑ නෑ ජංගම දත්තාාදාානය කයනන්නේ මෙ මේ වගේකක් ඇත්තටම අපේතුම මෙ මේ විදිට ඒක සිද්ධ වෙන්නේ අපිතුමූ ද මාර්ගගතව සම්බන්ධ වෙලාන් ඔන් Onlineයින් කනෙක්ෂණ එකක් එෙමනත්ත අන්තර්ජ සම්බතාවයක් පවත්වා ගනිමින් ඒවෙලා විදත්තා ආදානයක් ශ්‍රජුල සිදු කරවාන ඒ මාර්ගගත දත්තා ආදාානය හරි තකොට ජංගම දත්තා ආදානය වනත මාර්ග අපගත දත්තාදාානය කෙනෙක් තම මෙතැදි හඳුරගන්න වෙන්නේ රට එතකොට වෙන්නමකදද අපි සිද්ධ කරන්න කොහොමද ඒ දැන් දත්ත අපි සාමාන්‍යෙන් ආධානය කරනවා ආධානය කරලා මේක කොහැරි ගබඩා කරගෙන තියාගෙන ඉඳලා. යම්කිසි ඉන්ටනෙට් කනෙක්ෂණ එකක් එහමනත්තන් අතර්ජාල සම්බතාවයක් ආව වෙලාවට අබ්ඩේට් කරවීම එහෙමනත්තං ඒ අ මාර්ගගතක්‍රමයටට ඇතුලක් කිරීම සිද්ධ කරනවා. මේකට උදාහරණැ කැටට මේ වගේ දෙයක් යන්න පුළුවන් අපි එතමු අපි වට සැබ් ගිල්මක්ක මනහරි දත්යක්ක් මනොහරි කමෙන්ටයක්ක් වගේක කාටහට ගෙනකුට යාවන අපිට පුළලන් මේ ටයිට කරලා කනෙක්ෂණ එක නැතු අපි යි් කරල තියාගෙනඉන්න.ටමසිතුම ේට කනෙක්ෂනක් වගේ අපි ඇක්ටිය වනාට පස්සවෙමකද වෙන්න මේක ඒකන ඔොටොම් සිද්ධ වෙනවා සමහරලාවට අප මේක ක්‍රියාකාරමක් හැට සිද්ධ කරනත් වෙන විනවල්තියේවා අන්න ඒ වෙලාවෙමකද වෙන්න අර මාර්ග ගත ක්‍රමට හමත්තං ඒ ඔන් Onlineයින් ක්‍රමේට දත්ත යාවත් කාලීනවීම සිද්ධ වෙනෝ එන්න එක තමා ජංගම එහම ඇත මාර්ග අපගත දත්තා ආදාානයකයන් එතට වක්ර දත්තා ආදාානයකයන් සාමානින් දත්තා ආධානය කරලා ද ජංගම ක්‍රමයට සමානයි එතකොට ඒ මේි ගත්හෙම ඉන්ටනෙන්ට් කනෙක්ෂණ එකක්ක එක සිද් වෙන්න හැ මොනහරි ක්‍රමයක්කට ස්්‍රජආකාරයෙන් තොරව දත්තාාදාානය සිද්ධ වෙන වනන් අනඒ එක තම වක්කර දත්තාාදාන වෙන්න තකට කෙලින්ම්ම දත්තාදානයක් සිද්ධවෙ වන්න මිතෙද. මොනහරි තාවකාලිකෝ මොුවක්හරික්ක දත්ත ගබඩාකරගෙන තියාගෙන ඒක පස්ස වෙලා යම් මොනුහරි අපිතමු වැඩසිටහනක පෝග්‍රෑම් එක වගේ ආදානය සිදෙනවල අඒ එක වක්ක දත්තාදානය හැටට හඳුල්වන. දෙ මේකට දහරනයක්තම අපිතමමකද ෆිංග ප්‍රින්ට් එක එන්නත්තර ඇංගි සල්කුණ යන්ත්‍ර කියෙක ගත්තොත්ත හම මේක රජුද්දත්තාදාානයක් නේ සිද්ධ වන. ඇංගිලි සලකුණ අන්ත්‍ර ගත්තහම අපි දන්න ජාලගත්තවීමකද අපිතුම ඇංගිලි සලකුණ අන්ත්‍ර තියනොය කියලා මේකේ ස්විච්චෙක්කට සම්බන්ධ වෙන්න පුළුවන් ඒක පරිගණකයකට සම්බන්ධ වෙන්න පුළුවන්.? ගනඒකට සම්බන්ධවෙලා තියෙන පුලො. යි. එතකොට මෙන්න මේකේදී අපි ඇගිලි සලකුණ අපි දිනිදා ඇගිලි සරකුණු තිබට පස්සේ මේක මොකද කරන්න අපි පස්ස වෙලාවක මේ දත්ත අපි ඇතුළත් කරගන්න මේ පරිගාන කේවෂ වෙත අවශ්‍යවශ්‍ය වෙේලාට යි. එතකොට මේක තියන දත්වයන් අවශ්‍යව්‍ය ලාවට ලබාගැනීම සිද්ධරම. තකොට එක වක්්‍රර දත්තා ආදාන ක්‍රමයක් හැටියට අපිට උදාහරණයක් හෙටට හඳවන්න පුළුවන් යි. එතකට මේකෙදති වෙන්න මොකක්ද තැන්පත් කරනය කොයි විදියට අන්තර්ජාල සබථාවයක් තබාගෙනන්නේ ඒකට අපිට හොයාගන්න තියෙන්නේ කොහොමද අ ව්‍යාපාරකයාගේ එවෙලෙ මුදල් තැම්පත්වීම සිද්ධ වෙන ඒ අවස්ථාවේදීම ව්‍යාපාරකයා ගිනීමට මුදල් තැන්පත්වීම මෙම් බැවීම සිද්ධ වෙනවායි කියලා කියන. තකට ඒ වෙන්න නං ඇතර මේ ඒ ලාව අන්තර්ජාල සමතාවයක් තියෙන්න්න ඕන. ඒ තිය අන්තර්ජාල සමථාවයක් භාවිතා කරලා දත්ත. දාන සිද්ධ කරවනක අපි කියෙනවා මාර්ගගත දත්තා ආදානය කියලා. තොට මේක උත්තරය තම මාර්ගගත දත්තා ආදාානය දොට ශ්‍රජු දත්තා ආදානය නෙව ශ්‍රජු කැන සාමාන්‍ය විදියට අපි තත්ව ආදාානය කිරීම. ර අපි යමු තිස්සනි ප්‍රශ්නයට ප්‍රමාණාත්මක දත්තවලට අදාලා නිවැරිදි දිනෝවන ප්‍රකාශය තෝරන්න. නිවැරදි නවන ප්‍රකාශය. ප්‍රමානාාත්මක දත්වයක් නොවන්න මොනොද කියලානො. එකතු කිරීම අඩුකිරීමම් වැඩිකිරීමම් බැදීමවැනි කාර්යන් කළ හැකිවීම ප්‍රමාණාත්මක දත්තවල පවත්නා ලක්ෂණඇල්ලු.? දෝට ප්‍රමාණාත්මක දත්ත යම්සි සයිකසුමකට. එකතු කිරීම අඩු කිරීමක් ගන්නේ කිරීමකට විෙදේකට කරන්න පුළුවන් කියලක නවා. ඒක හරි.? අනු පිළිවලඩ සැසීමේ හැකියාව ප්‍රමාණක්මක දත්තවල පවතිීල අනු පිළිවල්ඩ සැකසීම මගේ පිළිවලින් අනු පිළිවෙනි මගේ දේවල්ලනි සැසීමේ හැකාව තියෙන ප්‍රමාණක්මක දත්ත මගින් ප්‍රස්ථාර් නිර්මාණ කිරීමේ හැකියාව තියෙනල් ඕ යම් කිසි සංඛ්‍යාත්මක අග්‍යයක්ත් තියෙනවන සංඛ්‍යාත්මක ආග්‍යන් යම් පරාසක තියෙනවනම් ඒ අග්‍යන් කීපයක්ත් තියෙනවන ඒක ප්‍රස්ථාර්ගත කිරීමේ හැකියාව තියෙනවා ප්‍රමාණත්මක දත්ත ප්‍රකාශ කිරම් සඳහා ක යොදා ගැනීමට පුළුවන්ලු. ප්‍රකාශ කරන්න සං්‍යාත්මක දත් ප්‍රකාශ කරන්න එකන සංඛ්‍යයා යොදාගැනීම හැකයාව තියෙනවා. තොට එකත් හරි පැහැය වර්න්නේය සෞඛ්‍ය තත්ත්වය වැනි ප්‍රමානාත්මක දත්ත ලෙස හැිකේ හැකිවේ. තොට පැහැයි වර්ණය සෞඛ්‍ය වගේ දේවල් ප්‍රමාණාත්මක දත්තන මේ ඒවා ගුණාත්මක දත්තයි. තෝට මේකේ නිවරදි නෝන ප්‍රකාශයහන්නේ තවට පස්වෙන එක තමා උත්තරය වෙන්නේ. තිස්වනි එක පස්වැනි කොට තමා නිවැරදි. ප්‍රකාශය වෙන්නේ නිවැරදි ඕන ප්‍රකාශය වෙන්නේ. අපන් තිස් එක්ව ප්‍රශ්න දත් ොතුර බවට පත් කරලීමේ ක්‍රාවල නිවදිීව දක්වා ඇති ප්‍රකාශය තෝරාණ කෙරතින දත්ත ක්‍ර ාවලිය තොරතුරු කර තිෙන දත්ත ආධනය ක්‍රියාවලිය ප්‍රතිධානය කර තියෙන ආධනය ක්‍රියාවල ප්‍රතිධානය ක්‍රියාවලි ආදාාන ප්‍රතිධානය දත්ත තොරතුරු ක්‍රියාවල තියෙනවා අහිතන්නේ ලේසිම් ප්‍රශ්නයක් කවුරහට මට කියන්න කොයි උත්තරේ මකද මේක උත්තරේ හ ඔවුටයිනි වැරිගොඩ් හරි ආදාානය ඊට පසෙ සැකසීමහෙමන තම් ක්‍රියාවලිය ඊට පස්සේ ප්‍රතිධානය වෙන්නේ තොට දත්ත ඊට පස්ස ආධානය කරලත් ක්‍රියාවලිය විදියට වෙන්න ොකද ආදාානය ක්‍රියාවලි හමනත්තන් සැකසීම කියනක ප්‍රතිධානය ඒකෙන් ලබා ගැනීම සිද්ධ කන. තවොට තිස් එක්කේ තු තුන්ගනි කොටස් තමා නිවැරදි වෙන්නේ. තිස් දෙනි ප්‍රශ්නයටයම් දත්ත සැසීමේ ජීවන චක්‍රය නිවැරදිව ප්‍රකාශවන්නේ පහස්සනාන් කවර ප්‍රකාශයකද කියලා හනෝ දත්ත සැකසීමේ ජීවන චක්්‍රය නැවැරගියෝ ප්‍රකාශවන්නේ මොකෙන්ද කියලා හනු. තකොට දත්තයි ක්‍රෙස් කරනවා දත්ත ආදාානය කරනවා සැකසීම කරනවා ප්‍රතිධානය කරන ගබඩා කරනවා. ගබඩා කරලා සැසීම කරනවා ප්‍රතිධානය කරනවා. ැකසීම ප්‍රතිධානය ගබඩාකිීම විමසීමගේ එක්කොත්තියන. දත්ත එක්්‍රැස් කිරීම සැකසීම ප්‍රතිධානය ආදාානය ගබඩා කිරීම. එක්රැස් කිරීම ආධානය සැකසීම ගබඩා කිරීම ප්‍රතිධානය. රටේකෙත් මට කවර කියෙන් නොත්ත. පහනි. පද ඔවු තයි කිනවා පහ කියලා. පෙනස් සත්තර තියනොද කාටහරි දෙනුෂා ඔ දැම් මොකත කරන්න අපි රැයි මෙතන්ද ඔන්න දැක්කද මේගේ විභාගජත් සමහට හැබැයි මේවනම් විභාග ප්‍රශ්නවේ ඇතර මේවාර පළාත්ත මේ මංහිතන්නේ මේ වයඹපලාාති දෙදස් දහනමි වයම්පලාාති දෙවැනි වාර පරීක්ෂණි ප්‍රශ්නයක් රයිට් තොට මේතන සරලය වන ගොඩක් එන්න කියලා හිතන් අමාරුයි නමුත් මේත් ඉතාම් වැදගත් මේ වගේ දේවල් අබෝධ කරගන්න එකත් එතකොට අපි මොකද කරන්නේ දත්ත ආධානය කරනවානේ අපි ආධානය කරලා ඒ සැකසීමට ලක් කරලා ප්‍රතිධානය ලබාගන්නව එක අපි ඊට කලින් ප්‍රශ්නති කතා කරා එතකොට මෙ මේ ආධානය කරන්න නම් අපි දත්ත මොකද කරන්න ඕන ආධානය කන්න දත්ත මොකද කරන්න ඕන මෙන්න ආධානය ආධානය කරන්න න්නම් අපට මොකද වෙන්න මේ දත්ත ඒකරාජි කරගන්නවුන් එකතු කරගෙන තමා අපි ආදාානය සිද්ධ කරන්න එතකොට දත්ත ඒකරාජී කරගැනීම දත්ත ඒකරාශී කරගැනීම සිද්ධ කරන්න ඕ ආදාානය කරලා ඊට පස්සේ සැකසීම ඊට පස්සේ ප්‍රතිධානය ගේ දේවල්ලෝට අපි සිද්ධ කරන්න පොළො ප්‍රතිධානය වගේ දෙයක් රයි එතකොට මේකේ මොකද වෙන්නේ දත්ත එක්්‍රැස් කිරීම කියෙනක මුලින් කරම දෙයක් ඊට පසේ තමා අපි ආධනය කර ඊට පසේ අපි සැකසීමකට ලක් කරන ප්‍රතිධානය කරනවා ඊට පස්සේ අපි කියනා මේ ප්‍රතිධානය කියනෙක අපි සේව් කරන හෙමත්තන් ගබඩා කරලා ා කිරීම කියෙක ඊට පස්ස සිද කන තකොට මෙන්න මේ තමා සාමාන සිද්න එතකොට මේක උත්තර ඇතර ව එක ආධානය කරන්නල අපි ඒකරාශී කරගනනි න්නවා දත්ත එකතු කරලා තම අප ආදානනි සිද්ධ කරන්න ආධනය කරපය එක අපි සැසීමට ලක් කරනවා සැකසීමයි අපි ප්‍රතිධානයගන්නවා ප්‍රතිධානය ගබඩා කරනවා කිය එක තකද කියයන්න තියනෙ එතකොට මෙන්න අපේ උත්තරේ වෙන්න ඇතටම මේක පලවෙනි එක ? එකක් තමා උත්තරේ වෙන්නේ යියිනි මහිතන තේරුවානේද ඕසෝටදි ඒ තමාහරි හොන්දර ප්‍රශ්න ගැන හොඳට බලන්න ඕනේ තොට අපි මොකද කරන්න ආධන කරන්න කර ඉන්න පයනේද ර. ැ ටයිනග උත්තර යනවා පහනකකි වෙදත් එක්රසිීම ආදාානය සැසීම ගබඩා කිරීමම් ප්‍රතිධානය අරි පොඩි වෙනසත් තියන්නේෙන. ඩා කල ප්‍රධානය කරන්නේ ප්‍රසිධානය කරල තමමා අපි ගබඩා කරන්නේ ර එන්නේ එක මතක තියාගන්න හරි මොකද සැකසීමට ලක් කරලා ප්‍රතිධානයක් කරල තමා අපි ගබඩා කරනවා කියලා කියන්නේ. නමුත් මේ හැම අවස්ථාව හැබයි ගබඩා කිරීම කිය එක තියෙනවා. දත්ත ඒකරාශී කර අවස්ථාවත් ගබඩා කරගන්න. ආධානය කරන වෙලාත් ගබඩා කරන අපිට භාගිට ආදානය කරලා ගබඩාරන සිද වන. ැසීම කරලා බාගිටත් ගබඩා කරනවායිඉතින් එත කොට මේ ඇත්තම කියෙනනවනන් ඒවි දිය. තවට මේ හැම අස්ථාවම ගඩා කකිරීම කක් තියවා නමුත් සංකල්පයක් හැටටම කියන්නේ ප්‍රතිධානය කරාට පස්සේ ගබඩා කරනවායි කියලා. අප අමුත් ස්තිම්වෙනි ප්‍රශ්නයට බැන්කෝචෙක්පත් නිෂ්කාශනයේදී භාවිතා කරනු ලබන උපාංගෙලෙස හඳනාගත හැක්කේ. චෙක්පත් නිෂ්කාශනය එමනත්තන් චෙක්පත් තර මකදෙ රියලයිස් කරනවා කියලකන්නේ හන්නේ එක යි එතකොට මේක මුදල් බෞටපත් කරනවා මොුණ හරි දෙයක් ඒවගේ දෙකට සිද්ධ කරන එක තම නිශ්කාශණය කියල කියන්නේ අ භාවිතාවෙන උපාන්ගේ මොකද ප්‍රකාශානු ලක්ෂණ කියවන කියලා තියෙන මූසිකය කියලා ති ෙනවා චුම්භග තීන්තනු ලක්ෂණ කියවනය කියන තිෙනවා තීරුකේත කියනය කලා තිෙනවා යතුර පූරු කියලා තියෙන ම ටෙවුට එකෙතුවල දකින්න ඇැති චෙක් පතත්තිබුණා මොකක්ද යම් කිසි තීන්ත වර්ගයකින් චුම්භක තීන්තවලින් ලියපු චෙක් පතක් එතකොට මේක කියවීම සිද්ධ කරන්න පුළන් මොකද චුම්බක තීන්ත අනුලක්ෂණ අනුලක්ෂණ කන්නේ ආක්ෂර වගේ ඒ වගේ දේවල් කියවනය මගේ රයි එතකොට මේක උත්තර වෙන්න ඇත්තරම තුංවනිිය එක චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ තකොට ප්‍රකාශ අන්ලක්ෂණ කියවනය නෙවෙයි මුූසි කියවන්න බැෑ තීරුගතින් කියවෙන්න බෑ යතුරපපුර වෙන්න බැහැ තොට එක නියම නිවවැදි උත්තර වෙන්නේ තුන්වෙන එක චුම්බග තීන්ට අන්ලක්ෂණ කියවනය කියන එක. හරි හොඳයි. අපි අමු ති සතරවිින් ප්‍රශ්නයට මයිද තිස්තුන්නි ප්‍රශ්නය පැදිලි තිහ මටම ප්‍රශ්නයක් නෑනේදක හරි දැන්මං හිතනවා හැමෝම මේමට උත්තර ලියල ඇති කියලා හරි තොඩේ විටිමීට මට හැමේ එකට මහන්නත් දැහැ උත්තර ඇතකොට සහරු සහාහර පන්තිවල්නන් දෙකර තියෙනවා මේයෝකගේ ප්‍රශ්නයක්පු හැටියීමේ උත්තරේ දෙවැනික තුන්ගෙනකගේ ලකයනවා මුත් ලා කතා කරනු අඩු උගතිර නම්පේ නවා ඉතින් මං කැමති හෙම කතා කරනවාන අපිට මොකද මේක එතකොට තියෙන වැරද්දත් හදාගෙන එහම තියනෙනවමටතා පපොඩ්ඩක් වැඩිපුරත් කතා කරලා ඒ වගේදයක්ක් කියන්න පුළුව අපි අමමුූ තිස්සතරවෙනකට වාහනසේවා සැපියුම් මාර්තනයක් ආරම්භ කිරීමට නිමල් සැලසුම් කරන ලදී. ව්‍යාපාරය ආරම්භ කිරීමට ප්‍රථම මෙම ප්‍රදේශයේ පවත්න වාහන ප්‍රමාණය පිළිබඳ දලා අවබෝධයක් ලබා ගැීමට ඔහු තීරණය කරන ලදී. ඒ සඳහා ඔහු විසින් උසස් පෙල විභාගේට පිනිිසිටි දරුවන් කීපෙනනෙක් තෝරාගෙන උන්ට පෝරමයක් ලබාදී. අදාළ ප්‍රදේශයේ නිවස් පන්සීයක් වෙත නිවන් නිවසට ගොස් නිවෙස් තුළ පවත්නා වාහන පිබන් තොරතුරු සටහන් කරගැනීමට පවරණ ලදී. ඉහත කාරයේ නිවල් සිදුකරන ලදේ මොකක්ද කෙහන. රිකක් තියෙන දත්ත එක්රැස් කිරීම කරලාතියෙනවා තොතුර ක්ැස් කිරීමක් කෙන දත්ත සැකසීමක් කතියෙන දත්ත අනිසිභාවිතයක් කෙලත්තිෙන තීරම ැනීමක් ක කියලාතිෙනවා මහිතන්නේ උත්තරේ න ඉතාම් පැහැදිලි ඇති මකද උත්තරේ ඒ අමාරුද සෑ දෙකද අන්න අපි මොනවද තොරතුරුද දෙක්රැස් කරන දත්ත දෙක්රස් කරන්නේ මෙන්න සැකසීමේ චක්‍රය තකොට මේ‍යත් මේ මොකද කරන්නේ මොනහරි තීරණයක් ගඩ අවශ්‍ය ප්‍රතිධානය කරනින් තමා අපි තිගිරණය ගන්නේ සැකසීම පස තොරතුරක් හැටියට ප්‍රතිානය සිද්ධ වන ොරතුරමත තම අපි තීරණය ගැනීම සිද්ධ කරන්න. තකොට මොකදවෙන්නේ මොහකඇද අපි යම් තීර්ණයක් ගන්න නිමල් සැලසුම් කරලා තියෙන්නේ තොට තීර්ණ ගන්නනම් මොකද කරන්න ඕන මෙන්න මේ ක්‍රමයට එන්නන්න. තකොට උසස් පෙල සිසු යෝදාගෙන මොකද සිද්ධ කරේ ොරතුර එකකරාශය කිරණීම වේ ඇත්තරම තොරතුර කෙනක සැකීමට ලක්කරාට පස්සේ වෙන දේ තමා තොරතුරුුවවෙන්නේ ර තොට සැකසීමට පෙර අපිය එකතු කරන එකතු කරගත්ත දේතමා ආදාානය කරලා පරිගණක ගත කරලා සැකසීම සිද්ධ කරන සැකසීමෙන් පස්සේ තොරතුර හැටට ප්‍රතිධානයනවා තොට සැකසීමෙන් පස්සේ තමා තොරතුර වෙන්නේ සැකසීමෙන් පස්සේ රයි ඇතකොට සැකසීමෙන් පස්සේ තොරතුර වෙනවා නන් මුලින් එන්නෙමන ඇද දත්තයන් සැකසීමට පෙර කොටස දත්පයන් වවා එතකොට දත්ත තමාඒරශී කරගන්නේතකොට මේකේ උත්තරේ පලවිනි දත්ත එක්රැස් කිරීමක් කිය එක තොරතුරු එක්රැස් කිරීමක් නෙේ. තොරතුරු එක්රැස් කරන්නේ තොරතුරු ඇත්තරම ජනතකර ගැනීම තමා සිද්ධවෙන්නේ තොරතුර එකක්ස් කරන්න දත්ත තම එක්ස් කරන කියලාපි කියන්නේ. හරි දෙවනි පැහැදිලි නේද අවසෑ? හරි හොඳ අපි යමු පලවිෙන කොටසේ අප අන්තිම ප්‍රශ්නයට තිස් පස් වෙන එක. මුදුරිත කඩදාසයක් මත ඇති අකුරු සංස්කරණය කළ හැකි තත්ත්වයට පරිගැනයට ඇතුළත් කර ගැනීම සඳහා යොදාගත හැකි උපකරණය වන්නේම කක්ද කියලා හනවා. එතකොට මේකේ ප්‍රකාශ අනුලක්ෂණ කියනය කලා තියෙනවා. ප්‍රකාශ සලකුණ කියවනය කියලා තියෙනවා. චුම්භකතීන්ට අනුලක්ෂණ කියවන කියලා තියෙනවා. වැරදීමක් කියලා තියෙනවා තීරුකේත කියවනය ක කියලලා න්නවන රයන් විතර තියන් එතන තීරු කේත කියවනය කියල න්න උඩාර තියන්නත් තියෙන කපලදාන්නTV කියලා තියෙනවා. මුද්‍රීත කඩදාසයක් මට ඇති අකුරු සංස්කරන කළ හැකි තත්ත්වයට පරිගාණකට ඇතුළත් කරග. එතක අපිතු මේ වගේ මොනහරි පින්ට උ් ඇත්තින මේකේ යම් කිසි සංස්කරණයක් කරය ගැනීමට හැකි මට්ටමට ඒක පරිගණක ගත කරගන්න නම් මොකද අපි භාගතා කරන්න ඕන කියලා අහන් අපි ඔොත්න්න හොඳටම දන්නවා TVවේ වෙන්න බෑ තීරු කේතනය වෙන්න බෑ ප්‍රකාශරි ප්‍රකාශ සලකුණු කියවනේ වෙන්න පුළුවන්ද ඕ සලකුණක් වෙන්න බෑ ප්‍රකාශ අනුලක්ෂණ කියව කියලා ටයිනි කියන ම්බග තීන්ත අනුලක්ෂණ කියවන කිව් හම්මකත වෙන්නේ ජුම්බග තීන්තකින් මොනොහර ලිවත්තමායික අපි පරිගනගත වෙන්නේ එකකොට මේක උත්තරය අතරම වෙන්නේ පලවෙෙනක ප්‍රකාශ අනුලක්ෂණ කියවන යි් ඒවකින් තමා අපි පරගණ ගතකිීම මොුහරි ලියවිල්ලක් ගත්තර පසි අපිට අකුරු නැවත යම්කිසි මමුරුදුකාන්ගේ හර වෙනස් කිරීම හැකාව ලැබෙන්නේ. හොඳයි. අප එතකොටඔන්නේ පුරේක්ෂන් අ්‍යා සහටියට යන්න අපි ඒ එක පලවෙනි කොටස අවසන් කරා අපි එමනම් හමු දෙවැනි කොටසට හොඳයි දෙවැනි කොටස දෙවනිට හම් බොන්න ැහැ කිව නිසා මම මේල ප්‍රශ්නය බලාගන්න තොන් න මම ස්ක්‍රීංචය එකට යන්න ස්කීංශය එක පේවානේද ිස්ක ඔවසන හරි ඔන්න පලවිනක. දී ඇති මතක දූරාවලි සටහන්ට අනුව පහත කවරක් ABC. සහඩී පිළිවලින් නිරූපණය කරයිදි කියලා නො. ඔය බලන්න ඒ කෙ තිනවා බීෙරතිනො කියරලතිනෝ ඩ කෙරතින. අන්නේ අවස්ථාවල තියෙන්න්න පුළුවන් මොනවී දහෙ මතකද ගෙනෙක තමා එකින් අහන්නේ. එතකොට අපි දන්න ගේ මතක දූරාවලේක උඩින්ම තියන්නමනවාද ඉහලම් වේගයක් තියෙනෙක රයි් එතකොට එක මොකක්දද අනහිත මාතකයක් වෙන්න පුළුවන් ර එතොට ඒ වගේ වෙන්න මොකද උත්තරේ කියලතමාමට බලන්ුවවෙන්න. තොට් චුම්පටියතමා ඒ කියනෙකට තියෙන්නේෙ තොඩ ඒ පිළිවට තිෙන්නේ ඒ ඉටපස්ස ඉට පස්ස ඊළගේක ළගේක D. එ ගත්තහම චුම්බ කටියගරන තකොට අපිට පිළිගනීමට හැකි වන්න සකසනේ රෙජිස්ටර් කෙර තියෙන සම්භාාව ප්‍රවේශ මතක කියලා පටන් ගත්තකත් තියෙනවා ර් එතකොට දෙක තුන හතර කියනවයින්ක් තම වෙන්නන උත්තර හැටි ගන්ඩ වෙන්න සකසන රජිස්ටර් තම ඇතම උඩින්මතිවෙෙන්නේ නහත මතක එමනත්තම් කෑශ්ම මෙවරි හැියට අපි ගන්න පුළලන් වෙන්න රයි ඊට පස්සේ වෙන්න පුුවන් එකමකක්ද දෙවැනි තියෙන සුම්බක දුෘල්ඩ තැටිය කියලා දෘට තැටිය කියන්නේ අ ප්‍රකාශ තැටිය අවස්ථාවක යන එකක් ර් ගනා අවස්ථාවක වගේ තියන එකක් රයි් එතකොට ඒ නිවරදිවෙන්නේ අපිට දෙවෙනි උත්තරය අයින් කරන්න පුළුවන් රයි තුනයි හතරයි තමමා ගන්තයන සම්භාව ප්‍රවේශමතික තමමා බි කියනකින් අපි අදහස් කරන්නේ තුන්නිකට ඇන්තිෙනවා චුම්බභ දෘඩ තැටිය චුම්බක පටිය කියලා තිෙනවා තුන සහතරය තොට චුම්බක පටියට පෙර තමා චුම්බක දෘඩ තැටිය කියනක එන්නේ ර් තකට චුම්බක උඩිම ඇත්තරම තියන අපි එක අපි ගත්තොත් එහෙ මෙ වගේ මතක දූරාවලේ කියෙනකේදී මෙන මේ විදිහට උඩම තියෙන රෙජිස්ටර්ස් ් ඊට පස්සේ තියෙන් ඇත්තර අර සසම්භාවයි ප්‍රවේශය මතක ත්ත රැම් කියන එක යි ඊට පස්සේ තමා ගොඩක් කලාවට කක්ද තියෙන්නේ අර දැමකි නම් අවස්ථා අතරක්දක් කල තියෙන්නේෙ රැ ඊට පස්සේ අපිට ගඩ පුළුවනිම කද්ද චුම්බක සොරි දුරුට පැටියක්. ඊට පස්සේ තමා චුම්බක පටිය එන්නේ. චුම්බක පටියයගත්තහම ඇත්තටම ඉතාමත් ප්‍රවේශයීම ඉතාමත් මන්දගාමිය ආකාරයට සිද්ධ වෙන්නේ එතකොට ඊට වඩා ටිකක් වේගෙන් දුරඩ තැටිය ඊට වඩා වේගිං රැම් එහමනතැන් සම්භාාව ප්‍රවශ මතකේ නත ප්‍රධාන මතකය ඊටත් වඩා වේගිින් රෙජිස්ටර්ස් ග්‍රියාක් කරනවා රයි තකොට මේක උත්තරය වෙන්නේ තුන්ගෙන එක ම හිත මේකේ උත්තරය පැහැදිලි ඇති හරි කවරහරි මේක දැ උත්තර ලියන් ඇති කිය හිතනවා සද මලිව උත්තර සදවම රි හරි සදවම ඇහිනෑ සදවම කමක් නෑ හොදයි හරි එම මංහිතන තුන්ගනි උත්තර ලියන්නැ කිය හිතනවා හයි ඉඩරි පසේ ඇතරම් තියන්නේ දශ මෙය පනසතරයි දර්ශම දෙකයි පහකින එකට තුල්ලිය වන සංක්‍යාවකුමක්ද කිය ලහන්න සංක්‍යාව කුමක්ද කියෙ ලහන්නේ. හොඳයි දශමය දෙවෙනක්න පනසතරයි දශම දෙකයි පහ රයි් අපි මේක මොකද කරන්න පනසතර දම සංකයාව බඩ් පරිවර්තනය කරන්න වොන මොඩින් පූර්ණ සංඛ්‍ය වෙනමත් දර්ශම සංකඛයක් වෙනවත් අපි පරිවර්නය කිරම් සිද්ධ කරන්නවො පනසතර දෙකෙන් බෙද හම විසි හතායි ඉතිරි නෑ දෙකෙන් බෙදමු